මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ලාට සහ මාතුමන්ලාට නිලධාරි මණ්ඩලයටත් ඒ වගේම මේ අදහස් ප්‍රකාශ කරන්නට තමන්ගේ ප්‍රදේශය ගැන මෙතරම් උනන්දුවකින් කරුණු ඉදිරිපත් කිරීම ගැන මේ ප්‍රශ්න එදා මීට ඉස්සෙල්ලා ඇවිල්ලා අපි සාකච්ඡාවල ප්‍රතිඵලය දිහා බැලුවොත් මම හිතනවා හොඳ ප්‍රගතියක් ලබලා තියෙනවා ඉතින් මම හිතනවා ඉදිරියටත් මේ ප්‍රගතිය ලබලා මේ 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 ප්‍රදේශයේ සංවර්ධනයේ කටයුතු වලට දායක වෙයි කියලා අපේ නිලධාරී මහතුරු විශේෂයෙන්ම මතක් කරන්න ඕන ලංකාවන් බැලුවත් 96.5ක ගෙවල් වලට විදුලිය තියෙනවාද දැන් මෙහි 92ක් තියෙනවා අපේ ඊළඟ ඉලක්කය වෙන්නේ ජලය සපයන එක බීමට ජලය ඉතින් ඒක පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට දක්වා වූ සියලුම ගම්මානවල ජල ප්‍රශ්නයට දැන් ගුවා මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රාදේශීය සභාව ගැන ජල ප්‍රශ්න ගැන කතා වුණා අපේ බලාපොරොත්තුව තමයි මේ සියලු දෙනාට මේ නිවාසවලට ජලය සැපීමේ වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම 2018 වෙනකොට අපි මේක විසඳා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ඒ ඒ කාර්යයත් අපි ඊට කරගෙන යනවා දැන්. අධ්‍යාපන මට්ටමින් අපි අලුත් තාක්ෂණ විද්‍යා ධාරාව මම හිතන්නේ මේ පියතුමා කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන ඒ ඒ ඔබතුමා බලාපොරොත්තු වුණා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ට විශේෂ අධ්‍යාපන ක්‍රම වේදයක් හදලා හැකියතාක් දුරට මේ උසස් අධ්‍යාපනය ලබා දෙන්නටත් රැකියාවන් වලට අවශ්‍ය වෙන ආකාරයට උන්ගේ දාත හුරු කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. ඉතින් මොකද අපි විශේෂ අවධානයක් යොමු කරා මේ වගේ පළාත් වලට අධ්‍යාපනය කෙරෙහි මොකද අපි මේවා පසුබෑමකට ලක් වෙච්ච ප්‍රදේශ වශයෙන් අපි සැලකුපු නිසා අපි දන්නවා දැන් පසුගිය කාලවලදී මේ මේ පහසුකම් අපේ ප්‍රදේශ වලට තිබුණේ නැහැ මේ ප්‍රදේශ වලට මේ පහසුකම් තිබුණේ නැහැ මේ ප්‍රදේශ එක්තරා පැතිවලකට තිබුණා නග නාගරිකව තිබුණා ඒක පළාතක තිබුණා නමුත් ගමට ඈත ප්‍රදේශ වලට ගම්මාන වලට මේ පහසුකම් ලැබුණේ නැහැ ඔය අපි දැන් කියන ඉතින් ඒක නිසා අධ්‍යාපනය කෙරෙහි අපි අපේ අවධානය විශේෂයෙන්ම යොමු වෙලා තියෙනවා අධ්‍යාපන ඇමතුමා අද වෙනකොට මම හිතන්නේ මහින්දෝදේ විද්‍යාගාර 1000ක් හදලා ඒ වගේම වෘත්තීය පුහුණු අධිකාරියන් තරුණ සේවා අමාත්‍යාංශයෙන් විශාල වැඩ කොටසක් විශ්වවිද්‍යාල මට්ටමට වෘත්තීය පුහුණුව සහතිකය ඉහළට ගෙන යන වැඩපිළිවෙලකට කටයුතු කළා විශේෂ වැඩපිළිවෙලක් දාලා තියෙනවා සෞඛ්‍ය පැත්තෙත් අපි විශාල සේවයක් මේ පළාතේ ඉටු කරලා තියෙනවා මම හිතනවා මේ ඌව ප්‍රදේශයටම විශේෂ අවධානය යොමු කළා කටයුතු කරලා තියෙනවා අනාගතයේදී සේම කරනවා ඒ සඳහා විශේෂයෙන්ම නිලධාරිනුත් මේ පළාතේ ඉන්න නිලධාරීන් සහ දේශපාලන නායකත්වය ගන්නා වූ උනන්දුව ගැන අපේ ස්තුතිය පුද කරමින් මේ තියෙන අඩුපාඩු හැකිතාක් ඉක්මනින් ඉටු කරන්නට අපි බලාපොරොත්තු වෙමින් ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතනවා. දැන් මේ අවස්ථාවේදී